පොර භාවිතය අඩුවීම තේ නිෂ්පාදනය පහත වැටෙන්න බලපාලා තියෙන එක් ප්‍රධාන හේතුවක්. එනිසා කිලෝග්‍රෑම් 50ක රසායනික පොර මිටියක් රුපියල් 4000ක සානයක් සහිතව තේවගාකරුවන්ට ලබා දීමට රඩුමැතිය ලබා දුන්නා. ඒ වගේම මහකන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන් සඳහාද පොර සානයක් ලබා දීමට, ඒ අනුව 2024-25 මහකන්නයේදී කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන සහ අනිකුත් ක්ෂේත්‍ර භෝග සඳහා ගොවීන් වෙත පොර සාන ආධාරයක් ලබා දෙනවා. එමගින් රටේ ආහාර සුරක්ෂිතතාවයේ තහවුරු කිරීමත් භෝගවල ඵලදායීත්වය ඉහළ නැංවීමට හැකිවන බව නිරීක්ෂණය කොට තිබෙනවා. වී වගාව සහ වෙනත් වගාවන් සඳහා හෙක්ටයාර් දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගි හෙක්ටයාර් දෙකට රුපියල් 30,000ක පොහොර සානාධාරයක් ගොවීන්ට ලැබෙනවා. ආර්ථික අර්බුදයේ හේතුවෙන් තීව්‍ර කර්මාන්තයට ඇති වී ඇති බලපෑම අවම කිරීම සඳහා ධීවර යාත්‍රා හිමිකරුවන්ට ඉන්ධන වෙනුවෙන් සහනයක් ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. මාස 6ක කාල සීමාවක් සඳහා ඉන්ධන වශයෙන් ඩීසල් භාවිතා කරන ධීවර යාත්‍රා හිමිකරුවන්ට ඩීසල් ලීටරයකට රුපියල් 25 බැගින් සහ භූමිතෙල් ඉන්ධන වශයෙන් භාවිතා කරන ධීවරයන්ට දිනකට භූමිතෙල් ලීටර 15 බැගින් මාසකට උපරිම දින 25ක් සඳහා භූමිතෙල් ලීටරයකට රුපියල් 25 බැගින් ධීවර කර්මාන්තයේ යථාතත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දීම පිණිස ජනාධිපතිතුමා ධීවර අමාත්‍යතුමා සමගව ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එකී නිර්දේශ මත පදනම් වූ ලබන මාසේ පළවෙනි දින සිට ආරම්භක මාස 6ක කාලය සඳහා හඳුනාගත් රටවල් උපරිම වශයෙන් 35කට දින 30කට වළංගු වන පරිදි ගාස්තු රහිතව වීසා නිකුත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා.